ලාස්ටික් සත්කමක් කියන්නේ මේක ග්‍රීක වචනයක්. මෙහි අර්ථය තියෙන්නේ නැවත ප්‍රතිසංස්කරණය කිරීම. ප්‍රධාන වශයෙන් ප්ලාස්ටික් සත්කම් වල ප්‍රතිසංස්කරණ සත්කම් සහ රූපලාවන්‍ය සත්කම් කියලා කොටස් දෙකකට බෙදෙනවා. දැන් මේ ප්‍රතිසංස්කරණ සත්කම් වලදී අපි කරන්නේ එක්ක උත්පත්තියෙන් අංග විකල වෙච්ච දරුවෙක්ගේ අත් මුහුණේ වෙන විකෘතිභාවයන් යථා තත්ත්වයටපත් කිරීම නැත්නම් අනුතුරකින් වෙන පටක හානිය නැවත සැකසීම හිතන්න ඔබේ මුහුණේ කියලා මුහුණේ ඒ කැළලි නැතුව ඒ මූණ ඔබට තිබුණු විදියටම නැවත සැකසීම තමයි මේ ප්‍රතිසංස්කරණය කරන්නේ ඊට අමතරව පිළිකාවක් ඒ වගේ තත්වයකදී ඔබගේ ඉවත් ඔබේ ශරීරයෙන් ඉවත් කරපු පටක ඒ තිබ්බ විදියටම නැවත සැකසීම ප්‍රතිසංස්කරණ ප්ලාස්ටික් සත්කම් වල කරන තවත් අංගයක් දැන් මේ පිළිකාමය තත්වයකදී ඉවත් කරන පටක බොහෝ වෙලාවට අපි දකින තම පියුරු නැවත සැකසීම නැත්නම් මුහුණේ සහ හිසේ ඉවත් කරන පිළිකා ඒ අඩු පටක ප්‍රමාණය නැවත සැකසීම නැත්නම් ශරීරයේ ඕනෑම තැනක පටක ඉවත් කරොත් එය නැවත සැකසෙනවා දැන් මේ සැකසීම පිළිකාවලදී හෝ නැත්නම් අනතුරකින් හෝ අපි නැවත සැකසන පටකවල පෙනුම විතරක් නෙමෙයි අපි බලන්නේ එහි ක්‍රියාකාරීත්වය අපි අනිවාර්යයෙන්ම නැවත ඒ රෝගියාට පෙර තිබූ තත්වයටම ලබා දෙන්න උත්සාහ කරනවා. දැන් මේ තමයි ප්‍රධාන වශයෙන් අපි ප්‍රතිසංස්කරණ ප්ලාස්ටික් සත්කම් වලදී කරන්නේ. දැන් මීට අමතරව රූපලාවන්‍ය සත්කම් විශේෂයෙන්ම රජේ රෝහල වලින් පිටතදී බාහිරව තමයි ඒවා සිදු වෙන්නේ. එහෙදී පුද්ගලයෙක්ගේ රූපලාවන්‍ය ඉස්මතු කිරීමක් හෝ වර්ධනයක් කිරීම මෙහිදී අපි කරනවා. උදාහරණයක් විදියට අපි හිතමු ඔබගේ ශාරීරියේ පටකවල වර්ධනය අඩුයි කියලා. එතකොට ඒ පටකවල වර්ධනයක් අපි ලබා දෙනවා. පියුරු වර්ධනයක් වෙන්න පුළුවන්, මුහුණේ තියෙන පටකවල අඩු වර්ධනයක් වෙන්න පුළුවන්. රූපලාවන්‍ය සත්කම් වලදී ඒ පටක අපි නැවත සැකසීමක් කරනවා. දැන් ඊට අමතරව අපි හැමෝම බලනවා වයසට නොගිහින් ඉන්න කියලා. අපි කියනවා ඒ සත්කම් වලදී අපි පුළුවන් තරම් බලනවා ඔබගේ මූණේ තියෙන ඔබ ශරීරයේ තියෙන ඒ පෙනුම ඒ විදිහටම පවත්වාගෙන යෑමට අපි විශේෂ ප්‍රතිකාර කරනවා. දැන් මේ විදිහට බැලුවාම ප්ලාස්ටික් සත්කමක් කියුවාම එය ප්‍රතිසංස්කරණ සත්කමක් වෙන්න පුළුවන් නැත්නම් රූපලාවන්‍ය සත්කමක් වෙන්න පුළුවන්. දැන් අපි බහුලවම අපි මෙතනදී අපේ අවධානය යොමු කරන්නේ අපේ රෝහල් වලදී මේ ප්‍රතිසංස්කරණ සත්කම්. ඒ කියන්නේ උත්පත්තියෙන් වෙන පටකවල විකෘති නැවත සැකසීම නැත්නම් ඉවත් කරපු පටක ඒ කියන්නේ පිළිකාමය තත්වයකදී පටක ඉවත් කරොත් එය නැවත සැකසීම අනතුරකින් වෙන පටක නැවත සැකසීම හෝ නැත්නම් වයෝ වෘද්ධ යාම නිසා අත්වල ඒ වගේ වෙන පටකවල විකෘතින් නැවත සකස් කිරීම